ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් ගහනවා නම් ක්‍රිකට් වලට කියලා එන්න පුළුවන් ද කියලා වීසා එකක් ආගෙන PR දාන්න පුළුවන් ද ඒ කතන්දර කියලා. ඇවිල්ලා ඉතින් ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියම ක්‍රීඩාව ක්‍රිකට් නෙමෙයි. මේ සමහර මල්ලිය කමෙන්ට්ස් දාලා දින අසංක ගුරුසිංහ ගැන වාදි කියලා. ඉතින් කොහමද කොහමද හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. අද ඉතින් අපි මේ යන්න බැලුවේ පොඩ්ඩක් මේ ක්‍රිකට් එකුප්මන්ට්ස් බලන්න, ඒ වගේම ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් ගැන, ක්‍රිකට් වලට තියෙන තැන කොහොමද, ක්‍රිකට් මොන වගේද, ඒ වගේ දේවල් ගැනත් අපි කතා කරමු. ඉතින් අද මේ වීඩියෝ එක කරන්න ආවා මෙතන මේ තියෙන ග්‍රවුන්ඩ්ස් දෙකේම මැචස් තියෙනවා. ඉතින් ඔස්ට්‍රේලියාවේ සොෆ්ට් බෝල් නම් ගහන්නෙම නැති ගාන්ට තමයි තියෙන්නේ. ඉතින් අපේ ලංකාව ඉන්දියාව පකිස්තානයේ අයත් ගොඩක් සෙල්ලම් කරනවා, මේ වගේ ක්‍රිකට් ක්ලබ්ස් ගොඩක් තියෙනවා. ඉතින් මේ ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් ගැන පොඩි හැඳින්වීමක් කරනවා නම්, ක්‍රිකට් ඇවිල්ලා ඉතින් ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියම ක්‍රීඩාව ක්‍රිකට් නෙමෙයි. ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියම ක්‍රීඩාවට කියන්නේ ෆුටි කියලා කෙටියෙන්. ඔස්ට්‍රේලියන් රූල්ස් කියනවා, ඔස්ට්‍රේලියන් ෆුට්බෝල් කියනවා, ඒ නම් වලින් හැඳින්වෙනවා. ඔස්ට්‍රේලියන් ෆුට්බෝල් ලීග් එකක් තියෙනවා, එහෙමයි කතන්දරේ. ඉතින් දැන් මේ ඔස්ට්‍රේලියන් ෆුට්බෝල් වල, එහෙම නැත්නම් ඔස්ට්‍රේලියන් රූල්ස් ෆුට්බෝල් වල මෙන්න මේ විදිහට තමයි ගෝල් පෝස්ට් එක තියෙන්නේ. රග වගේ නෙමෙයි, ගෝල් පෝස්ට් ඒ කියන්නේ තියෙනවා තුනක්. ඒ කියන්නේ පොළු තියෙනවා හතරක්. දැන් රග එක මැද එකයි, ඒක අර හරහට තියෙන බාර් එක නැහැ. ඒ වගේම ඉතින් ග්‍රවුන්ඩ් එක ඕවල් ග්‍රවුන්ඩ් එකක් පාවිච්චි ගන්නේ, කෙලිම ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක තමයි. එතකොට දැන් ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක හුඟක් වෙලාවට ක්‍රිකට් ක්ලබ් එකක් තියෙන තැන ෆුට්බෝල් ක්ලබ් එකයි දෙකම එකට තියෙනවා. කොටිම ඇඩිලේ ඩෝවල් වලත් එහෙමනේ. ඇඩිලේ ඩෝවල් එකේ ක්‍රිකට් සීසන් එකට ක්‍රිකට් ගහනවා, ෆුටි සීසන් එකට ෆුටි ගහනවා. ඉතින් මේක මේ ඕගොල්ලෝ දැකලා ඇති, දන්නවා ඇති. මං එච්ච එකේ රූල්ස් එහෙම නම් ෆොලෝ කරලා නැහැ, මට ඒකේ ලොකු ඉන්ට්‍රෙස්ට් එකක් නැහැ. ඉතින් ඒක තමයි පොපියුලම සෙල්ලම ඔස්ට්‍රේලියාව. ඒකට තමයි මැච් එකක් තිබ්බොත්, ඒ කියන්නේ නිකම් මැච් එකක් තිබ්බත් ලොකු ක්‍රවුඩ් එකක් එන ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියම ක්‍රීඩාව. ඒ වගේම ඔස්ට්‍රේලියාව විතරමයි සෙල්ලම් කරන්නේ ලෝකෙන් දන්න හැටියට. ඒ කියන්නේ ජාතික මට්ටමින් සෙල්ලම් කරන්නේ ඔස්ට්‍රේලියාව විතරයි. ඉතින් ඉන්ටර්නැෂනල් ටූර්නමන්ට්ස් කියලත් නැහැ. ඉතින් තමන්ගේම ක්‍රීඩාවක් ජනප්‍රියම ක්‍රීඩාව, ඒකත් ඉතින් හොඳයි නේද? එතකොට ක්‍රිකට් ඇවිල්ලා ඉතින් ලංකාව ඉන්දියාව වගේ තැනක් නැහැ එහෙම ක්‍රිකට් වලට. ඒ කියන්නේ පාවල් වල, ගෙවල් වල එහෙම සෙල්ලම් කරන්නේ නැහැ. හැබැයි ඔන්න දැන් එකක් කියන්නම්. මම මේ ඉන්නේ ඇඩිලේඩ් වල, ඔස්ට්‍රේලියාව ඇඩිලේඩ් වල ඉන්නේ, සවුත් ඔස්ට්‍රේලියාව වල කැපිටල් එකේ. එතකොට මම ඇඩිලේඩ් වල තමයි වැඩිම කාලයක් ඔස්ට්‍රේලියාව හිටියේ. ඉතින් මගේ අත්දැකීම් ඇඩිලේඩ් ආශ්‍රිතව තමයි කියවෙන්නේ. සමහර වෙලාවට දැන් මෙල්බර්න් වගේ තැන්වල සෙල්ලම් කරනවා ඇති. ඒ විදිහට ලංකාව ඉන්දියාව පාර්වල් වල, පොඩි පොඩි පාක්ස් වල එහෙමත් සොෆ්ට් බෝල් සෙල්ලම් කරනවා ඇති. හැබැයි ඇඩිලේඩ් වල නම් එහෙම සොෆ්ට් බෝල් සෙල්ලම් කරන්නේ නැහැ. බොහොම කලාතුරකින් නිකන් ෆැමිලි ගැදරින් එකක් වගේ තිබ්බොත් බැක් යාඩ් එකේ, එහෙම නැත්නම් පොඩි ළමයි ඇරෙන්න ලංකාව වගේ පිටණිය වලට ගිහිල්ලා එහෙම සෙල්ලම් කරන එකක් නැහැ. අපේ ලංකාව ඉන්දියාව නම් සෙල්ලම් කරනවා. හැබැයි ඉතින් ලෙද මේ හાર્ඩ් බෝල් ලෙද තමයි සෙල්ලම් කරන්නේ ක්‍රිකට් කිව්වහම. ඉතින් ඔස්ට්‍රේලියාවේ තව ජනප්‍රිය සෙල්ලම් තමයි නෙට් බෝල් කියන එකත් ගොඩක් ජනප්‍රියයි. ඒකටත් ගොඩාක් අය පාටිසිපේට් කරනවා, රෙජිස්ටර් වෙලා තියෙනවා. ඒ වගේම අලුත්ම සංගණන අනුව ඔස්ට්‍රේලියාවේ ලොකුම පිරිසක් දැන්ට ජොයින් වෙලා තියෙන සෙල්ලම සොකර් කියලා කියනවා. ඒක අලුත් ට්‍රෙන්ඩ් එකක්. ඉස්සර තිබුණ නැහැ සොකර් මේ ෆුට්බෝල්. ඒකට තමයි දැන් ඒක ජනප්‍රිය වෙගෙන යනවා කියනවා. එතකොට ක්‍රිකට් ගත්තාම ඉතින් ක්‍රිකට් සෙල්ලම් කරන්නේ සම සීසන් එකේ තමයි. සම කියන්නේ සම වලට කලිනුත් පටන් ගන්නවා. දැන් මේ අදත් මැචස් තියෙනවා. මේ වගේ ක්ලබ්ස් තියෙනවා ගොඩක් ඔස්ට්‍රේලියාවේ. රෙජිස්ටර් කරලා අපිට උනත් ආසනම් ක්ලබ් එකක් හදාගන්න පුළුවන්. ග්‍රවුන්ඩ් එකක් බුක් කරලා ගන්න පුළුවන්. ඒ ක්ලබ්ස් වලට මයිති ග්‍රවුන්ඩ්ස් තියෙනවා. අර ලොකු ඉතින් බාධක නැහැ. ඒ කියන්නේ ඒ වගේ දේවල් වලට එන්ටර් වෙන්න. ඉතින් එහෙම සෙල්ලම් කරනවා. එතකොට සමය එක තමයි ඉතින් ක්‍රිකට් සීසන් එක. ඒ වගේම වින්ටර් ඒ සීසන් එක ඇවිල්ලා වින්ටර් ඕටම් ඒ ඇවිල්ලා ෆුටි සීසන් එක. ඉතින් ලොකු ඒක තමයි ඉතින් මැරිගෙන නිකන් කාගෙන මෙහෙ දඟලගෙන බලන සෙල්ලම තමයි ෆුටි. එතකොට ඒවා ඉන්ටර්ස්ටේට් සෙල්ලම් කරනවා. ඉන්ටර්ස්ටේට් කියන්නේ ඉන්ටර්ස්ටේට් මනේ මේ එක එක ස්ටේට්ස් වලට ක්ලබ්ස් 2, 3, 4, 5 තියෙනවා. සමහර ඒවට ඇඩිලේඩ් වල නම් ප්‍රසිද්ධ දෙකයි තියෙන්නේ. පෝට් ඇඩිලේඩ් එකයි, පෝට් පවර් කියලා කියනවා. ඇඩිලේඩ් ක්‍රෝස්, ඒ දෙකම නැෂනල් චැම්පියන්ෂිප්ස් දිනලා තියෙනවා. දැන්ට ටිකක් බැහැලා තියෙන්නේ. ඇඩිලේඩ් ක්‍රෝස් තමයි ගොඩක් පර්ෆෝම් කරන්නේ, ගොඩක් මේ පොපියුලර් ඇඩිලේඩ් ක්‍රෝස්. ඒ වගේම දැන් ක්‍රිකට් වලත් තියෙනවා. IPL එක පටන් ගත්තට පස්සේ ඉතින් අනිත් රටවලුත් ඒවා පටන් ගත්තා. ඔස්ට්‍රේලියාව පටන් ගත්තේ බිග් බෑෂ් සීරීස් එක, බිග් බෑෂ් ක්‍රිකට්.
ඉතින් KFC එකෙන් තමයි දිගටම ස්පොන්සර් කරේ. කියන්නේ මේන් ස්පොන්සර් ස්පොන්සර්ස්ලා ගොඩක් ඉන්නවා. එතකොට ඉතින් KFC Big Bash series එක කියලා තමයි කිව්වේ. මේ සැරේ කොහම වේද දන්නේ නැහැ. එතකොට මේ වාගෙන් ඇඩිලේඩ් වල තියෙන ඇඩිලේඩ් මේකට එන්ට වෙන්නේ ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කියන නමින්. ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස්ලා තමයි සෙට් වෙන්නේ. ක්‍රිකට් ඒ වගේම ඇත්තටම මගේ කියවීම අනුව මට තියෙන අත්දැකීම් අනුව දැන් අපේ ලංකාවේ ඉන්දියාවේ පකිස්තානයේ ඇෆ්ගනිස්තානයේ වුණත් ඒ ආර් ක්‍රිකට් වලට ආස රටවල් වලින් ආව අය ඒ බෑග්ග්‍රවුන්ඩ් එක තියෙන මෙහෙපදුන ළමයි එහෙම වුණත් ඔය ක්‍රිකට් වලට යොමු වුණාට අනිත් යංග ක්‍රවුඩ් එක කොකේෂියන්ස්ලා විශේෂයෙන් ඒගොල්ලෝ එච්චර යංග අය ක්‍රිකට් වලට යොමු වෙන ප්‍රමාණය ටිකක් අඩුයි. ඒක සිලෙක්ටඩ් ක්‍රවුඩ් එකක් තමයි ඒකට ආස කරන්නේ. එහෙම නැතුව ලංකාව වගේ හැමෝම පොඩ්ඩක් හරි ක්‍රිකට් ගහලා තියෙන කතන්දරයක් තියෙනවා. ලංකාවේ හැමෝම ගහලා තියෙනවානේ පොඩ්ඩක් හරි ක්‍රිකට්. ඉතින් එහෙම සීන් එකක් නැහැ. ඒගොල්ලෝ ගොඩක් ඇක්ටිව් ස්පෝර්ට්ස් වලට තමයි කැමති වෙන්නේ. විශේෂයෙන්ම ඉතින් ෆුටි තමයි ඒගොල්ලන්ගේ ඩ්‍රීම් එක. ස්පෝර්ට්ස් වලට ආස කරන හුඟක් අය ඩ්‍රීම් එක ෆුටි ප්ලේයර් කෙනෙක් වෙන්න. ලංකාවේ නැෂනල් ටීම් එකට යනවා වගේ තමයි, නැෂනල් ක්‍රිකට් ටීම් එකට යනවා වගේ තමයි මෙහේ ෆුටි ඒ ඔස්ට්‍රේලියන් ලීග් එක රෙප්‍රසන්ට් කරන්න හම්බුනොත් ඒ චැම්පියන්ෂිප් එක රෙප්‍රසන්ට් කරන්න ස්ටේට් ටීම් එකට ද ඇඩිලේඩ් ක්‍රෝස් ඒ වගේ එකට සෙට් වෙනවා කියන්නේ ඒගොල්ලන්ගේ ලොකු ඩ්‍රීම් එකක්. මෙහේ ඉතින් ලොකු පොපියුලර් වෙනවා, ලොකු ගාණක් හම්බ වෙනවා සල්ලි වලින් වුණත් ඇඩ්වර්ටීස්මන්ට් වලින් ඒ වගේ එහෙමයි කතන්දරේ. ඉතින් ඊට අමතරව ඉතින් ගොඩාක් ස්පෝර්ට්ස් තියෙනවා තමන්ට තෝරගන්න ඇති පදමට තියෙනවා. ඉතින් එක එක ස්පෝර්ට්ස් ඒවට වෙනම ඉස්කෝලවල තියෙනවා. එතකොට ප්‍රයිවට් එළියේ තියෙනවා ක්ලබ්ස්, ඒ වගේ දේවල් තියෙනවා. ක්‍රිකට් ක්ලබ්ස් වල මෙහි සීසන් එකට දැන් මම මෙතනක් දැක්කද කොහෙද මම ඒක තාම තියෙනවා නම් බැන එක ඔයගලන්ට පෙන්නන්නම්. ඒගොල්ලෝ බැනර්ස් ඉටන් ගහනවා ප්ලේයර්ස් වෝන්ටඩ් ප්ලේයර්ස් නීඩඩ් ජොයින් අව ක්ලබ් ඒ විදිහට. ඉතින් එහෙම කතන්දරයක් තමයි තියෙන්නේ. ඉතින් මේ ක්‍රිකට් බඩු බලන්න අපි අද ගියේ ග්‍රේග් චැපල් ක්‍රිකට් සෙන්ටර් එකට. මේකේ මේ ක්‍රිකට් සෙන්ටර් එක මම හිතන්නේ එයා පිහිටවපු එකක්ද එහෙම නැත්නම් එයා අනුස්මරණය කරන්න දාපු එකක්ද එහෙම නෙමෙයික ඕස්ට්‍රේලියාවයි තියෙන ගොඩක් ප්‍රසිද්ධ එකක්. මම හිතන්නේ මේක නැෂනල් ප්ලේයර්ස්ලා එහෙම ගොඩක් සම්බන්ධ වෙන මේකේ තියෙනවා කතන්දර ගොඩක්. මම මේ ලින්ක් එක දාන්නම්. මේ තියෙන්නේ ලින්ක් එක දාන්නම් මේ ඒ වෙබ්සයිට් එකෙන් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ මේ අරගෙනාව මේ කැටලොග් එක මේ ඒක තියෙන ඔක්කොම ප්‍රොඩක්ට්ස්. ඉතින් ඔක්කොම ප්‍රොඩක්ට්ස් ගැන කතා කරන්න ගියොත් මේ පේනවනේ තියෙන පිටුතොගේ පිටු කෙලින්ම පිටු 100ක් තියෙනවා. එතකොට ඒකේ මුලින්ම මෙන්න සඳහා සටහනක් තියෙනවා. ඔයගොල්ලෝ දන්න ඊයන් හීලි කියලා තියෙනවා සටහනක්. ඒ වගේ තමයි මේකේ ඉතින් ඔක්කොම තියෙනවා. මේකේ බැට් එකක් තෝරගන්න ඕන කරන විස්තර, ඒ චාර්ට්ස්, ඒ හැම එකක්ම තියෙනවා. ඉතින් මේ විදිහට මේ ප්‍රයිසස් ඔක්කොම දාලා තියෙනවා. අපි බලමු ඉතින් එකින් එකට බලන්න ගියොත් අර අපි කරපු අනිත් දේවල් වගේම මාර දවසක් විතර යනවා. දවසකින්වත් ඉවර කරන්න පුළුවන්ද දන්නේ නැහැ. ඉතින් මේ වගේ මේ ඇෂස් කප් එකේ අනුරුවල් තියෙනවා සෝනිය සැටියට ගෙනියන්න. මෙතන තියෙනවා එක ඩොලර් 25ක් වෙනවා එකක්. ඉතින් ඔස්ට්‍රේලියාවේ බැට්ස් ගැන කියනවා නම් ඔස්ට්‍රේලියාවේ බැට්ස් ගොඩක් ජාති හදනවා. හැබැයි ඒවායින් වර්ල්ඩ් ක්ලාස් ගොඩක් පොපියුලර් දෙක තමයි කොකබූරා එකයි, තව එකක් තියෙනවා ස්පාටන් කියලා. දැන් ඒකත් පාවිච්චි කරනවා නැෂනල් ප්ලේයර්ස්ලා. කොකබූරා එක තමයි ඉතින් ප්‍රසිද්ධ. ඉතින් මේ බැට්ස් ගැන පොඩ්ඩක් අපේ පාසල් අවදියට ගියා නම් ඒ කාලේ ඉතින් ලොකුම ජනප්‍රියම එක තමයි මතක ඇටියට ස්ලැසෙන්ජර් වී සීරිස් එකක් ආවා. V100, V500 ඒ වගේ ඉතින් ස්ලැසෙන්ජර් එකක් පාවිච්චි කරනවා කියන්නේ එන පොරක් තමයි ඉතින් ලංකාවේ. ඉතින් මං ඒ කාලේ ජයසූරිය එන්න කලින් ආසම ක්‍රීඩකයා අරවින්ද, ඊට පස්සේ ජයසූරිය තමයි ඉතින් ආසම ක්‍රීඩකයා මගේ මේ පෞද්ගලික දේවල්. හරිද? ඒ කියන්නේ මම මේ අනිත් ක්‍රීඩකයෝ ගැන මොනවත් කියනවා නෙමෙයි. ඉතින් මොකද අර බලාගෙන ඉන්නේ ඒගොල්ලන්ගේ අර පිටි හරඹය තමයි නරඹන්න. ඉතින් මතකයි අරවින්ද පාවිච්චි කරේ ස්ලැසෙන්ජර් එකක්. එතකොට අර්ජුන පාවිච්චි කරා පවර් කියලා තිබ්බ බැට් එකක්, ඒක පාවිච්චි කරා. ඊට පස්සේ ජයසූරිය මුලින් ස්ලැසෙන්ජර් එකක් පාවිච්චි කරා, පස්සේ කුකබුරා පාවිච්චි කරා මතක හැටියට. ඊට පස්සේ ඉතින් අසංක ගුරුසිංහ මතකයිනේ නේද? මේ සමහර මල්ලියලා කමෙන්ට්ස් දාලා තිනා අසංක ගුරුසිංහ ගැන වාදි කියලා. අසංක ගුරුසිංහ GM බැට්ස් තමයි පාවිච්චි කරේ. ගන් මුව කියලා, ගන් ඇන් මුව
හැබැයි මම ඉස්සර පොඩි කාලේ ඉඳන් ක්‍රිකට් බලද්දි බලාගෙන ඉන්නේ ගුරුසිංහ අවුට් වෙන්නේ කොයි වෙලාවද කියලා. ඉතින් මොකද හිතන්නේ වා කට්ටිය මොකද දන්නවද? ඒ කාලේ මේ අරවින්ද තමයි ඉන්නේ ගුරුසිංහට පස්සේ. ඉතින් අරවින්ද එන්නේ කොයි වෙලාවද කියලා තමයි බලාගෙන ඉන්නේ. එහෙමයි කතන්දරේ. ඔන්න දැන් මම මේ ගණන් හිලව් එහෙම කියන්නේ ඔස්ට්‍රේලියන් ඩොලර්ස් වලින්. හරිද? හැමදාම මතක් කරනවා වගේ ඔස්ට්‍රේලියාව පාවිච්චි වෙන්නේ ඔස්ට්‍රේලියන් ඩොලර්ස්, ඇමරිකන් ඩොලර්ස් නෙමෙයි. ලංකාවේ පාවිච්චි වෙන්නේ ලංකාවේ රුපියල්නේ, ඉන්දියාවේ රුපියල් පාවිච්චි වෙන්නේ නැහැනේ ඒ වගේ. එතකොට ඉතින් අද රේට් එක කොහොමද කියලා අපේ මල්ලිලා අහනවා මේ ලංකාවේ සල්ලි වලින් කීයද කියලා. එතකොට අද රේට් එක මම හරියට දන්නේ නැහැ. අන්තිම සැරේට බලනවා 150ක් වගේ තිබ්බා. ඊට වැඩි වෙලාවක් දන්නේ නැහැ. LKR to Australian dollars, ඒ කියන්නේ LKR to AUD කියලා Google එකේ ටයිප් කරා නම් ටක් ගාලා වැටේ රේට් එක බලා ගන්න පුළුවන්. අපි නිය 150කට විතර එතකොට ඒ රේට් එකෙන් වැඩි කරගන්න 150 ඒ වගේ ඒ ගණන් තමයි. ඉතින් එක බැඩ් ජාතියක් ගත්තත් දැන් ග්‍රේ නිකලස් එක ගත්තත් ඒකේ තියෙනවා එතකොට සයිසස් ගොඩක් තියෙනවා ඒ වගේම ඒකේ රේන්ජ් එකක් තියෙනවා. දැන් එතකොට සිල්වර් රේන්ජ් එක තියෙනවා, එතකොට සුපර් බෝ එක තියෙනවා, ප්‍රෙස්ටීජ් එක තියෙනවා, එතෙන් ගියාම කෝබ්‍රා එක තියෙනවා, තව මොමෙන්ටම් එක තියෙනවා. දැන් මේක බැටයක් ගැන දවසක් විතර කරන්න පුළුවන් වැඩසටහනක්. ඩෙල්ටා එක තියෙනවා, අල්ට්‍රා එක තියෙනවා, මේ ග්‍රේ නිකලස් එක එවල්යූෂන් තියෙනවා. දැන් ඒ වගේත් තියෙනවා. තව එවල්යූෂන් එකෙත් ප්‍රොෆෙෂනල් ප්ලේයර් කියන්නේ ප්‍රෝ ප්ලේයර් කියලා එකක් තියෙනවා. ඒක තමයි ගණන්ම. ඊට පස්සේ දැන් මේකේ මොමෙන්ටම් එකේ ප්‍රෝ ප්ලේයර් එක 1050ක් ඩොලර්. එතකොට කෝබ්‍රා එකේ ප්ලේයර්ස් එඩිෂන් එක, ඒක නම් 950යි. මේ මා කියන්නේ මේක මේ ස්ටෝ එකේ තියෙන ගණන්. එතකොට ඔය දැන් නැෂනල් ප්ලේයර්ස්ලා ඒගොල්ලෝ කස්ටම් ඒවා ඩිසයින් කරගන්නවා ඇති ඒ තැන්වලි. ඉතින් ඒ 950ක විතර ඒ ගණන් වලට තියෙනවා. ඉතින් අඩුම තියෙනවා ග්‍රේ නිකලස් ගන්න පුළුවන් 145ටත් තියෙනවා. 145 ඉඳලා තියවයි පර්ෆෝමන්ස් වෙනස් වෙනවා. 495, 725 එක එක ඒවා තියෙනවා. එතන මේවා හදන්නේ ඉංග්ලිෂ් විලෝ. මේ ඉංග්ලිෂ් ඉංග්ලන්ඩ් වල විලෝ වලින් තමයි ඉතින් තනිකර මේ බැට්ස් හදන්නේ. මේ 85ට හිටන් තියෙනවා මේවා නම්. මම හිතන්නේ නිකම් ප්‍රැක්ටිස් කරන්න මේ පොඩි අයට එහෙම පොඩි කියන්නේ ස්කූල් ප්ලේයර්ස්ලට ඕනේ කරන ඒවා වෙන්නේ නැති. එතකොට මේ මේ ක්‍රිකට් සෙන්ටර් එකේ මෙම්බර්ෂිප් ගන්න පුළුවන්. එතකොට මෙම්බර්ස්ලට වෙනම ඩිස්කවුන්ට් තියෙනවා. ඒ වගේ කතන්දරයක් තියෙනවා. කොහොමද මේක අයින්? මේකේ දැන් ඇහැ හුරු කරගන්න බෝලෙට ප්‍රැක්ටිස් කරන්න තියෙන ලෙදර් බෝලෙත් තියෙනවා, ගොල්ෆ් බෝලෙකුත් තියෙනවා. මේ තියෙන ග්‍රේනිකල්ස් ලගේ අයින් ප්‍රැක්ටිසින් කරන්න තියෙන බැට් එක. මට නම් හැබැයි නිකම් බැට් එකක් වුණත් ඒ වගේ දෙගුණයක් විතර සයිස් එකක් තියෙනවා නම් තමයි අවුට් වෙන්න නැතුව ඉන්න පුළුවන් වෙන්නේ. ඊළඟට ඉතින් අපි යමු කොකබුරා එකට. කොකබුරා එකේ තියෙනවා එකෙත් ඔන්න එක එක රේන්ජ් එකක් තියෙනවා. ඔන්න පේට්‍රියට් කියලා එකක් තියෙනවා. හරිද? එතකොට ගෝස්ට් කියල එකක් තියෙනවා, ගෝස්ට් රෙප්ලිකා. එතකොට කහුනා රෙප්ලිකා, කහුනා එක තියෙනවා. කහුනා රේන්ජ් එක තමයි ඒගොල්ලන්ගේ වැඩිම. මම මේ මේ මැගසින් එකේ දැකපු විදිහට ආනෑ ගෝස්ට් එකක් ටිකක් ළඟින් යනවා. කහුනා රේන්ජ් එකේ ප්‍රෝ ප්ලේයර් බැට් එකක් ඒක ඇවිල්ලා 1485ක් වෙනවා. මේ මේ ස්ටෝ එකේ තියෙන ඒවත් 1485 තමයි. ඒකෙත් එක එක ප්ලේයර්ස්ලට ඩෙඩිකේට් කරලා තිනවා. මේ ජෝස් බට්ල, ෂයිකා, ඩාවන්, මත ඉන්දියන් එක එක්විනටි ඒ වගේ ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ට මම හිතන්නේ ඒගොල්ලෝ ඩිසයින් කරන්න ඉල්ලපු විදිහට ඊට පස්සේ තව එඩිෂන් එකක් ඒ ඒ වයින් ලිමිටඩ් එඩිෂන් එකක් හදනවා ඇති. ලිමිටඩ්ද මම දන්නේ නැහැ. ඉතින් කහුනා ප්‍රෝ 1 එක, ඒ කියන්නේ ප්‍රෝ ප්ලේයර් එක නෙමෙයි ප්‍රෝ 1 එක ගන්න පුළුවන් ඔන්න 650කට. බිග් කරුණා කියලා එකකුත් තියෙනවා. කහුනා, සෝරි, කරුණා නෙමෙයි, බිග් කහුණා එක ඔන්න 395ට තියෙනවා. ඒ වගේ තියෙනවා මේ 59ටත් තියෙනවා බැට්ස්. ඒ වගේම පේස් ප්‍රෝ එකක් තියෙනවා. ඒක 795යි. ඒක වැඩි. මේක රැපිඩ් රෙප්ලිකා එඩිෂන් එක. ඒකත් 1485යි. ඉතින් මේකෙත් මේ පුදුම රේන්ජ් එකක් තියෙනවා. කියන්නේ එකක් ගත්තොත් එක මේ මොකක් හරි එඩිෂන් එකක් හරි බැට් ප්‍රඩක්ට් දැන් එක දෙයක් ගත්තත් ඒකෙත් තියෙනවා එක එක සයිසස් 90 ගණන් වෙනස් වෙනවා. ඉතින් කතන්දර ගොඩයි. එතකොට ඔන්න මේකේ තියෙනවා බීස්ට්. බීස්ට් එකක් තියෙනවා. මේකේ ලස්සන ප්‍රින්තූරයක් එහෙම දාලා බීස්ට් 1.0 එක. ඒක 875යි. මෙතන ස්ටෝ එකේ තියෙනවා මේ 395ට තියෙනවා. ඒක ඇවිල්ලා බීස්ට් 4.0 එක. 110ටත් තියෙනවා බීස්ට් එක. කොකබුරා
අද වෙද්දි ඉතින් ක්‍රිකට් පාට පාට ලෝකයක් වෙලා හින්දා මේ තියෙන්නේ පෑඩ් කවර්ස්. Tamanta ආස පාටින් දාගන්න පුළුවන් මේ නම් විකට් කීපර්ස් ලාගේ පෑඩ්ස් වලට තියෙන ඒවා. ඊළඟ තව බ්‍රෑන්ඩ් එකක් තියෙනවා New Balance කියලා. New Balance එකේ නම් බෑට්ස් එකෙත් ප්ලේයර්ස් ප්‍රෝ එක $1,225 ඩොලර්ස්. ඒකේ ඒ වගේ තමයි ඉතින් 595ට ඒ වගේ තියෙනවා. ඒගොල්ලන්ගේ GC ප්ලේයර් ප්‍රෝ එක ඒගොල්ලන්ගේ තව තියෙනවා. එතකොට TC ප්ලේයර් ප්‍රෝ එකක් තියෙනවා මේ New Balance බ්‍රෑන්ඩ් එකේ. ඊට පස්සේ DC එකකුත් තියෙනවා ඒගොල්ලන්ගේ ඒ විදිහට යන්නේ. ඉතින් 1000 ගණන් තමයි එතකොට උඩින්ම තියෙන බැට් එක බැට් වල ගණන්. ඊළඟට තියෙන බලුම අසංක ගුරුසිංහ පාවිච්චි කර කියපු ගන් ඇන් මුව ඒ රේන්ජ් එක. ගන් ඇන් මුව එකේ තියෙන එක ප්‍රඩක්ස්, ඒ කියන්නේ ඒගොල්ලෝ වර්ග කරලා තියෙනවා. මයිස්ට්‍රෝ එකක් තියෙනවා, මයිස්ට්‍රෝ ඒක තමයි. ඒක 1250යි ප්‍රෝ ප්ලේයර් එක. ඒ කාලේ මතක හැටියට අපිට හම්බු අපි ලංකාවේදී අල්ලලා තියෙන ඒ වගේ මේ ගන් මුව GM බැට්ස් බාරයි ගොඩක්. ස්ලැසෙන්ජ් එක ටිකක් බාර අඩුයි. එහෙම කතන්දරයක් තිබුණා. ඉතින් අපිට හම්බුනේ ඒවා. ඒවා ඉතින් එක එක විදිහට ඇති. බෙන් ස්ටෝක්ස් ප්ලේයර්ස් එඩිෂන් එක මේ GM. එතකොට 1325 එකේ. ඒකේ ඩයමන්ඩ් මැක්සි කියලා එක 385යි. 755ටත් තියෙනවා ඩයමන්ඩ් සිග්නේචර් එක. GM එකෙත් ඉතින් ඒ 1000 අපි කීයද කිව්වේ 1300 ගානක් තමයි ලොකුම වැඩිම එක. ඉතින් ඒකෙත් තියෙනවා අඩුම සයිරන් රේන්ජ් එකෙන් 329ට වගේ අඩුම බැට් එක තියෙනවා. ඒකේ සයිරන් රේන්ජ් එක 899යි වැඩිම එක. ක්‍රෝමා එකක් තියෙනවා GM. ක්‍රෝමා එක 1199යි. ඒකේ අඩුම එක 325යි. ඒ අතර තියෙනවා ඉතින් ක්‍රෝමා මැක්සි 606 සිග්නේචර් ඒවා 495යි 575යි ඒ ගණන් වලට තියෙනවා. ඉතින් හෙල්මට්ස් එහෙම නැත්තම් මේ හෙඩ් ගියර්ස් තියෙනවා රේන්ජ් එක $45 විතර ඉඳලා $345-$400 විතර වෙන රේන්ජ් එක තියෙනවා. ඉතින් ගාන වැඩි වෙන්න වැඩි වෙන්න හෙල්මට් එකේ බර අඩු වෙන එක තමයි වෙන්නේ. මේ මසූරි රේන්ජ් එක මේක UK එකක්. ඉතින් මේ මෙතන තියෙන මේ කුකබරා එක මේක ගන්න පුළුවන් $80 සාමාන්‍යයෙන් ඉතින් ටිකක් බර අඩුයි. මෙන්න තියෙන ෆෝමා එක මේ ඉන්දියන් එකක්. ඉන්දියන් එකකින් ඉන්න හින්දා මට එහෙම හිතුනේ 115 තමයි මේක තියෙන්නේ. දැන් මේ මෙතන මේ තියෙන ග්‍රේනිකල්ස් එක 99 දාලා තියෙනවා. ඒගොල්ලන්ගෙත් ලොකු රේන්ජ් එකක් තියෙනවා. MRF බැට්සුත් තියෙනවා විකුණන්න. MRF නම් එන්න ගණන්. MRF ඉන්දියාවේ හදන්නේ, අනිත් ඒවාටත් වඩා ගණන්. මේ මේකේ තියෙන දේවල් මේකේ තියෙන ප්‍රඩක්ට්ස් වලින්. එතකොට MRF එකක් ඒකේ ගේම් චේන්ජර් VK කියන එක 2495යි. 2495 කෙනා MRF ඒකේ ජීනියස් කියලාත් ගහලා තියෙනවා. මේ ඒකකින් ගොඩක් වැඩි, දෙගුණයක් විතර වැඩි. අනිත් ඒවා චේස් මාස්ටර් කියලා එකක් තියෙනවා ඒගොල්ලන්ගේ 1495යි. අරක 2495යි ගේම් චේන්ජ් එක. ඒක ගේම් එක චේන්ජ් කරන්නම් පුළුවන්ද දන්නේ නැහැ. සල්ලි දීලා හරි. විසර්ඩ් පවර් කියලා එකක් තියෙනවා 725යි. එතකොට චැම්ප් බැට් කියලා තියෙනවා $79 MRF. ඉතින් ඒච්ච අඩු ගානකටත් තියෙනවා. 199 තියෙනවා. ලෙජන්ඩ් එක තියෙනවා 399. ඒ විදිහට තියෙනවා ඉතින්. ඉතින් මේ ක්‍රිකට් කැරි බෑග්ස් එහෙම බලනවා නම් ඒවා 295-219 ඒ වගේ ගණන් වලට තියෙනවා. ඒක ගන්න ප්‍රඩක්ට් එක අනුව සාමාන්‍යයෙන් දැන් 295-85-85 එමත් තියෙනවා. ඉතින් සයිස් එක ඒ වගේ තියෙන පොකර්ස් ඒවා එක වෙනස් වෙනවා. කොකබුරා එක 225 ගන්න පුළුවන් ඒ බෑග් එක. එතකොට 89ටත් තියෙනවා කොකබුරා තල්ලු කරගෙන යන්න පුළුවන් එකක් පොඩි රෝදත් එක්කම. ඉතින් ඒ වගේ තමයි කතන්දරේ. ඉතින් බැටින් ග්ලව්ස් බැලුවොත් $35 විතර පටන් අරගෙන 180-160 ඒ වගේ රේන්ජ් එක තියෙනවා. ඉතින් තමන්ට කම්ෆර්ටබල් වෙන විදිහේ තමන් ඒ සයිස් එක බ්‍රෑන්ඩ් එක අනුව තමයි ගණන් එහෙට මෙහෙට වෙන්නේ. සාමාන්‍යයෙන් $80-90 වෙනකොට හොඳ එකක් ගන්න පුළුවන්. මේ කොකබූරා එක තමයි 35ට තියෙන්නේ අඩුවටම. අනිත් ඒවා තියෙන 40 විතර ඉඳලා 60 ඒ වගේ ඒ ගණන් වලින් ඉතින් යනවා. $25ක් තිබ්බ පෑ එකක් කොකබුර තමයි අඩුවටම තියෙන්නේ.
ඉතින් පෑට්ස් බලනවා නම් මේවත් ඩොලර් 45 විතර පටන් අරගෙන 200ට 300 විතර යනවා. ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් ටෙස්ට් ප්ලේයර්ස්ලා පාවිච්චි කරන ඒවා නෙමෙයි ඉතින්. ඒගොල්ලෝ හදා ගන්නවා ඇති. ඉතින් ඒ වගේම මේ සමහර මල්ලිලා එහෙම ඉස්සරින්ද ලහන දෙයක් තමයි කමෙන්ට්ස් වලින් මෙසේජස් වලින් මොනවද මේ ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් ගහනවා නම් ක්‍රිකට් වලට කියලා එන්න පුළුවන්ද කියලා වීසා එකක් අරගෙන PR දාන්න පුළුවන්ද ඒ කතන්දර කියලා. එතකොට දැන් මේකට දෙන්න පුළුවන් උත්තරේ එහෙම ඒ කියන්නේ ඔයා දැන් ක්‍රිකට් ගහනවා නම් ලංකාවේ ක්ලබ් එකකට හරි ඔයා ක්‍රිකට් ගහනවා කියලා එහෙම වීසා එකක් නැහැ. ඒවා ඉතින් අර පර්ෆෝමන්ස් බේස්. ඒ කියන්නේ ඔයා ඉතින් හොඳ වෙන පර්ෆෝමන්ස් තියනවා නම් ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ වෙන්න ඕනේ. ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ පර්ෆෝම් කරලා තියනවා නම් නිකන් වුණත් ඒගොල්ලෝ කතා කරලා ගනි. එහෙම කතන්දරයක් තියනවා දැන් නැෂනල් ප්ලේයර් කෙනෙක් තත්ත්වෙට ගියොත්. එහෙම නැත්තම් මෙහි ක්ලබ් එකකට ඉතින් ක්ලබ්ස් වලට ඇප්ලයි කරලා ඉන්විටේෂන් එකක් ගන්න පුළුවන් නම් ඒවා ඉතින් පර්සනල් ඒ කියන්නේ ක්ලබ් එකක් කියලා දැන් මේ අපි දැන් අද මැච් ඔය දැක්කා වගේ පොඩි ක්ලබ් එකකින් ඔයාව ගෙන්න ගන්නවා කියන එක ඉතින් ඒක ප්‍රායෝගිකව වෙන දෙයක් නෙමෙයි. සාමාන්‍යයෙන් ලොකු ස්ටේට් එකකට වගේ ගෙන්න ගන්නවනේ ඉතින් ඔයාට හිතනවා ඇතිනේ දැන් තේරෙනවානේ එතකොට කොච්චර පර්ෆෝමන්ස් තියෙන්න ඕනේද කියලා. එතකොට සමහර යන ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා ස්ටුඩන්ට් වීසා වගේ ඉන්නකොට ක්‍රිකට් ගහලා හොඳට ක්‍රිකට් ගැහුවොත් එතකොට ගන්න පුළුවන් ද PR කියලා. දැන් ඒවා ඔය වගේ වීසා ඒ කියන්නේ ඒවට ඒ කියන්නේ මොනවාද මයිග්‍රේෂන් මිනිස්ටර් එයාගේ රෙකමෙන්ඩේෂන් එක අනුව දෙන්න පුළුවන් වෙන වීසා කියලා. ඒ කියන්නේ මිනිස්ටර් ඉතින් ඔක්කොම බලනවද මන් දන්නේ නැහැ. එයාගේ ඇති ඔෆිස් එකක් ඕවා සලකලා බලන්න. ඉතින් ඒ වගේ. එතකොට පර්ෆෝමන්ස් බේස් තමයි. එතකොට දැන් කවුරු මෙහෙට ඇවිල්ලා ස්ටුඩන්ට් කාලේ හරි සෙල්ලම් කළා. ඉතින් ඒකේ ඒ පාත්වේ එක හරියට දැනගෙන ඔය ස්ටේට් ටීම් එකකට වගේ ජොයින් වෙන තරමට පර්ෆෝම් කරොත් එතකොට ඉතින් අනිවාර්යෙන් පුළුවන්. ඉතින් ඒක සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. තේරෙනවානේ. ලොකු කාලයකුත් වැය කරන්න ඕනේ. ඉගෙන ගන්න කාලේ කියන්නේ ඔයාලා ඇඟේම ක්‍රිකට් තියනවා නම් ඔය ජයසූරියලා සංගක්කාරලා වගේ ඇවිල්ලා ගහන්න ඒ කියන්නේ සාමාන්‍ය ඉතින් හොඳටම ක්‍රිකට් තියනවා සාමාන්‍ය ලංකාවේ ටීම් එකට යනවානේ. ඉතින් එහෙම වාක්කයි මිස් වෙලා තියෙන කෙනෙක් නම් මෙහෙ ඇවිල්ලා අවුට්ස්ටෑන්ඩින් පර්ෆෝමන්ස් පෙන්වන්න පුළුවන් නම් ගන්න පුළුවන්. ඒ වුණාට මෙහෙ ඇවිල්ලා කවුරු හිතනවා නම් ස්ටුඩන්ට් කාලේ ප්‍රැක්ටිස් කරලා කොහොම හරි යනවා කියලා. එතකොට ඉතින් එහෙම කරන්න කියලා අන්තිමට ක්‍රිකටුත් නැති වෙලා ඉගෙන ගන්න වැඩත් අතපසු වෙලා දෙකම අප්සෙට් වෙන්න පුළුවන්. ඉතින් පොඩ්ඩක් පරිස්සමින් ඒ ගැන සලකලා බලන්න ඕනේ. ඒක ඉතින් ලේසි කතන්දරයක් නෙමෙයි. හැමෝටම කරන්න පුළුවන් කතන්දරයකුත් නෙමෙයි. එහෙම නැති ඕක තමයි අද කතන්දරේ. එහෙමනම් ආයික්මන්ට වෙන්නම් තවත් වීඩියෝ එකක් අරගෙන. එමනම් හැමෝම පරිස්සමින් ඉන්න හැමෝටම ජය වේවා.